තරග පවත්වන්න පෙර අපි සෑම අවුරුද්දෙම ඔබේ අතට පත් කරලා තිබෙනවා මේ හෑන්ඩ් බුක් එකක් අත්පොතක් අද මේ අත්පොතේ විදියට මේ ජනාධිපති කුසලාන තරගාවලියට සහභාගී යුත්තේ ලීග් තරගාවලියේ පළවෙනි කණ්ඩායමේ කණ්ඩායම් 6ක් ප්ලේට් ශූරතාවය සඳහා තරග කරන ප්ලේට් චැම්පියන් උතරනසපුත් මේ 8 දෙනා තමයි තරග කරන්න ඕනේ. ඒක තමයි එදා ඉඳන්ම අපේ ක්‍රම. අපි මේ පොතේ පැහැදිලිවම කියලා තිබෙනවා මේ තරගාවලියේ සියලු දෙනාම සහභාගී වෙන්න ඕනේ. යම්කිසි කෙනෙක් සහභාගී නොවුනොත් ඊළඟ අවුරුද්දේ ඔවුන්ගේ ලීග් තරගාවලියේ ස්ටෑන්ඩිස් වලට බලපාන. ඒගොල්ලෝ කොතන දින්නේ කියන එක බලපාන. අපි ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා 2021 දී ඒ නීතිය අලුත් කරන්න ඊට ආසන්න පල්ලෙහා කණ්ඩායමට ඒගොල්ලෝ වැඩේ. අපි එහෙම කරන්නේ මේ ක්‍රීඩාවේ ගුණාංගය ආරක්ෂා කරන්න ඕන නිසා. මේ අනුව අද උදෑසන රැස්වීම වෙනතෙක් මට නිල වශයෙන් කිසිම පාසලක් සම්බන්ධ නොවන බව සහභාගී වෙන බව දැනුම් දීලා තිබුණේ නැහැ. ඉතින් යම් කිසි විදියකට ආරංචියක් ආවා අපේ ලේකම්තුමාට දුරකථනයෙන් දැනුම් දුන්නා රාජකීය විද්‍යාලය සහ සාන්ත තොමස් විද්‍යාලය මේ තරගාවලියට එන්නේ නැහැ කියලා හේතු වශයෙන් අපි දැනගෙන හිටියේ නැහැ. එහෙම වුණොත් ඒ එන්නේ නැති තරගයේ වාසිය අපේ ඩ්‍රෝ එකේ හැටියට අනිත් ඉස්කෝලේ දෙකට දෙන්න ඕනේ. රාජකීය විද්‍යාලය එක ඒගොල්ලෝ හැප්පෙන්න ඕනේ 8 වෙනි ස්ථානයත් එක්ක. 8 වෙනි ස්ථානය කියන්නේ විද්‍යාර්ථ ඒ වාසි විද්‍යාර්ථර දෙන්න. දෙවෙනි එක සාන්ත තොමස් විද්‍යාලය එන්නේ නැකව සාන්ත තොමස් විද්‍යාලය 4 පස්වෙනි ස්ථානය ලං කරන්නේ වෙස්ලි. ඒ නැත්තම් ඒ වාසි වෙස්ලි එක. ඒකට ඒගොල්ලන්ට ඒක වාසනාව. ඒ වාසනාවට අපි වයින් ගහන්නේ නැහැ. ඒ නිසා මේ ටූර්නමන්ට් එකේ ෂෙඩියුල් එක වෙනස් කරලා මේක සමාබවර හදන්න කියලා කවුරු හරි ඉස්කෝලයක් කිව්වොත් මම ඒකට එකඟ නැහැ. මේ නීතිය උල්ලංඝනය කරලා එහෙම එක එක ස්කෝල් වලට දැන් 8 දෙනාම ආවොත් ඔය කීන විදිහට ක්වාටර් ෆයිනල් ෆයිට් කරලම යන්න ඕනේ. මේ ස්කෝල් දෙකක් කැමති නම් ඒ දෙක දානවා ෆයිනල්ස් වලට. සමහර ස්කෝල් වල තවුන් ආසලට මම කියන්නේ මාස 9ක් ළමයි ප්‍රැක්ටිස් කරලා එක මැච් එකක්වත් නැහැ. ඇයි 40ක් රෙජිස්ටර් කරන පාසලක 15ක් දාලා ප්‍රෙසිඩන්ට් රූපියකට එන්න බැන්නේ?